දුනිත් වෙල්ලාලගේගේ විශිෂ්ට නායකත්වය ගැන කතා කරමු. ඔව්, අපි දන්නවා ඊයේ දවසේ දී පැවැත්වුණා ACC Men's Emerging Team Asia Cup එකේ ශ්‍රී ලංකා කණ්ඩායම ගෲප් ස්ටේජ් වල ක්‍රීඩා කරපු අවසාන තරගය. ඉතින් මේ තරගයේ ජයග්‍රහණය කරන්න අනිවාර්ය වෙලා තිබ්බා අපිට semi finals වලට යන්න ඕන නම්. ඉතින් විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා ගෲප් එකේ ෆස්ට් වෙලා semi finals වලට යන්න. ඉතින් ඉන්දියාව හරි පකිස්තානය හරි තමයි අපිත් එක්ක semi finals ක්‍රීඩා කරන්න. ඉතින් කතා කරන්න ඕනීම දෙයක් තියෙනවා. ඒ තමයි මේ දුනිත් වෙල්ලාලගේගේ නායකත්වය ගැන. අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න ලකුණු 259යි. ලොකු ටෝටල් එකක් නෙමෙයි. එතකොට අපිට ඉස්සරහට යන්න ඕන නම් මොකද දැන් මම කලින් කිව්වා, කලින් වීඩියෝස් වල කිව්වා මේකේ සිනාරියෝ එක හැදෙන්නේ අෆ්ගනිස්තානයේ බංග්ලාදේශ ඒ තරගේ යන අවුට්කම් එකත් එක්ක කියලා. එතකොට බංග්ලාදේශයට හැකියාවක් ලැබෙන අෆ්ගනිස්තානයේ පරාජයපත් කරන අෆ්ගනිස්තානයේ දින්න නම් එහෙම අපිට අදාළ නැහැ. එක ලකුණෙන් හරි දෙකකින් හරි අපි දින්න නම් අපි ඉස්සරහට යනවා. එතකොට බංග්ලාදේශය අෆ්ගනිස්තානයේ පරාජයපත් කරපු හින්දා ඒ මාජින් එකත් එක්ක අපිට හැදෙන්න මාජින් එක තමයි අපි කොහොම හරි 260ක් වනට ටාගට් එක ඕමාන කණ්ඩායමට අපි ලකුණු 233ට අඩුවෙන් තියන්න ඕනේ ඕමාන කණ්ඩායම අපිට ඉස්සරහට යන්න ඕන නම්. දැන් අපේ ඇවිල්ලා අපේ ක්‍රීඩා ගන්න ඉමර්ජින් ටීම් එක කියන්නේ අපේ ඒ ටීම් එක. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් කීප දෙනෙකුත් ක්‍රීඩා කරනවා. හැබැයි ගොඩක්ම අර ඒ ටීම් එකේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තමයි ක්‍රීඩා කරන්නේ. හැබැයි ඕමානයේ ක්‍රීඩා කරන්නේ ඒගොල්ලන්ගේ ජාතික කණ්ඩායම, කියන්නේ වර්ල්ඩ් කප් ක්වොලිෆයර් එක ක්‍රීඩා කරපු ඒ කණ්ඩායම තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් පොඩ්ඩක් ස්ට්‍රෝං කියලා කිව්වොත් නිවැරදි. මොකද අපිට ඒගොල්ලන්ගේ මයිනර්ස් විදිහටම දාන්න බෑ. මොකද වර්ල්ඩ් කප් එකත් ක්‍රීඩා කරපු, වර්ල්ඩ් කප් ක්වොලිෆයර් එකත් ක්‍රීඩා කරපු ඒ කණ්ඩායම තමයි එතන ක්‍රීඩා ගන්න. එතකොට කෝච් කවුද කියලා අපි දන්නවා. ඒ වගේම ධම්මික ප්‍රසාදුත් ඒගොල්ලන්ගේ කෝචින් ස්ටාෆ් එකේ ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම දුලිප් මෙන්ඩිස් කෝච්, ඒ වගේම ධම්මික ප්‍රසාද් එතන ඉන්නා බෝලිං කෝච් ඉදිරියට. ඉතින් අනිවාර්යයෙන්ම අපේ තියෙන දේවල් මේගොල්ලන්ට ෂෙයා කරගන්නවා. හරි, කතා කරමු දුනිත් වෙල්ලාලගේ නායකත්වය ගැන. ඉතින් 233කට තමයි අපිට තියන්න ඕනි. නමුත් අපිට හැකියාවක් ලැබෙනවා ඔවුන්ව ලකුණු 42කට දවා ගන්න. 42කට දවා ගන්න. ඉතින් අපිට ගෲප් එකේ ෆස්ට් වෙන්න ඕන නම් අපි ඒගොල්ලන්ගේ 106කට තියන්න ඕනේ. ඉතින් ඒකත් අපි ඇචීව් කර ගන්නවා. 42කට අඩු කරලා ලකුණු 217ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. දැන් ප්‍රතිකරුවන් අපිට හොඳ ස්ටාර්ට් එකක් කරන් දුන්නාට අපි දැක්ක මැදින් පොඩ්ඩක් හිර වෙනවා. පසිඳුයි සහන ආරච්චිගේ හොඳ පාර්ට්නර්ෂිප් එකක් දාන්න. ඒ වගේම අවසානයට ඇවිල්ලා දුනිත් වෙල්ලාලගේ ලකුණු 21ක් ලබා ගන්න, හොඳ අවසානයක් ලබා ගන්නවා චාම්පි කරනටත් එක්ක. එතකොට දැන් මේ වගේ ටාගට් එකක්, ඒ කියන්නේ ලොකු ටාගට් එකක් නෙමෙයි, ඇචීව් කරන්න පුළුවන් ටාගට් එකක්. හැබැයි දුනිත් වෙල්ලාලගේ මොකද්ද කරන්නේ? එයාට ඉන්නවා හොඳ ස්පිනර්ස්ලා, දුෂාන් හේමන්ත වගේ, සහන ආරච්චිගේ වගේ, අශේන් මන්නාර වගේ, එයාට වඩා එක්ස්පිරියන්ස් එකක් තියෙන ස්පිනර්ස්ලා ඉන්නවා. ඒ වගේම ෆාස්ට් බෝලර්ස් ඉන්නවා. එයා මොකද්ද කරන්නේ? නෑ, පන්දු අතට ගන්නවා. නෑ, බය වෙන්න එපා, මම ගේම ගහලා දෙන්නම් කියලා එයා පන්දු අතට ගන්නවා. අපි දන්නවා සමහර කැප්ටන්ලා හැංගෙනවා මේ වගේ අවස්ථාවල. නමුත් දුනිත් මොකද්ද කරන්නේ? නෑ, අවුරුදු 20ක මේ පොඩි කොල්ලා පන්දු අතට අරගෙන ෆස්ට් ඕව එක බෝල් කරනවා. ෆස්ට් ඕව එකේ පස්සේ පන්දුවේ මොකට හැකියාවක් ලැබෙනවා කඩුල්ලක් දවා ගන්න. දිජෙන්ද සිංගේ උන්ගේ ආරම්භ ප්‍රතිකරුවගේ පස්සේ වලෙම ඔහු කඩුල්ලක් දවා ගන්නවා. අන්න එයා ෆවුන්ඩේෂන් එක ලේ කරනවා. ඊට පස්සේ මෙයාගේ මේ ටැක්ටික්ස් ගැන කතා කරොත් අපි දන්නවා එයා හොඳට බෝල් කර කර ඉන්නකොට ඕවර්ස් දෙකක් එයා බෝල් කරනවා. ඕවර්ස් දෙක හොඳට බෝල් කරනවා. එයා මොකද කරන්නේ? එයාව ගලවලා ගේනවා ලහිරු සමරකෝණ අනිත් පැත්තේ. ලහිරු සමරකෝණ ගෙනහලා ලහිරු සමරකෝණ දෙවෙනි පන්දු වාරයේම පිට පිට කඩුලු දෙකක් දවා ගන්නවා. අන්න මාස්ටර් ස්ට්‍රෝක් එක. ඒ වගේම අපි දැක්කම එයාගේ ෆීල්ඩින් සෙටින්ග්ස් ගොඩක් ඇටෑකින්, ගොඩක් ඇටෑකින් ෆීල්ඩින් සෙටින්ග්ස් තමයි සෙට් කරේ. ස්ලිප්ලා 3යි ගලි 1යි වගේ දානවා. බැට් එක වටේ ෆීල්ඩර්ස් දානවා. මේ වගේ හොඳ පොසිටිව් ක්‍රිකට් එකක්, පොසිටිව් ඒ වගේම ඇටෑකින් ක්‍රිකට් එකක් දුනිත් වෙල්ලාලගේට ක්‍රීඩා කරන්න හැකියාව ක්‍රම නායකෙක් විදිහට. ඉතින් මේ දේ තමයි වෙන්න ඕනේ. දැන් ගොඩක් අය කියන්න පුළුවන් මේ ඕමාන කණ්ඩායමත් එක්ක තමයි මෙයා මේ නායකත්වයේ දරුවේ. එතකොට මෙයා ගැන ලොකුවට උස්සලා කතා කරන්න දෙයක් නැහැ කියලා. මොකද දැන් කණ්ඩායම පොඩිද ලොකුද කියන එක අදාළ නැහැ. නායකයෙක්ගේ ක්වලිටීස්, ඒ යා පෙන්වන දේවල්, නායකත්වයේ ගුණාංග, දැන් ලීඩ් බයි එක්සැම්පල් කියන එක යා පෙන්වලා තිනවා. ෆස්ට් ඕව එකෙන් මම දාන්න, මම නායකයෙක්, මම ෆස්ට් ඕව එක බෝල් කරන්න කියලා යා ඒ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරලා තිනවා. එතකොට අන්න ඒ වගේ දේවල් තමයි නායකයෙක් ඩිටර්මයින් කරන. එහෙම නැතුව අපොසිෂන් ටීම් එක ලොකුද පොඩිද කියන එක අදාළත්වයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මම හිතන්නේ ගොඩක් කට්ටිය මේ මැච් එකක් දෙකක් දුනිත් ක්‍රීඩා කරන මැච් එකක් දෙකක් බලලා මං හිතන්නේ නැහැ රයි වෙනවා කියලා. එයා හොඳ කැප්ටන් කෙනෙක්. මම දන්නේ අර
ඉන්න හොඳම ක්‍රිකට් ෆෑන්ස්ලා අන්ඩර් 19 ක්‍රීඩා කරන කාලේ බලන්න ඇති. යා අන්ඩර් 19 කොහොමද කැප්ටන් කරේ කියලා බලන්න ඇති. අනිවාර්යයෙන්ම ඉස්කෝලේ ගහන කාලේ යා ඉස්කෝලේ කැප්ටන් කරේ කොහොමද කියලා බලන්න. ඉතින් අවුරුදු ගාණක් දුනිත් ෆලෝ කරපු කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය දන්නවා දුනිත් කොහොමද ක්‍රීඩා කරේ, දුනිත් මොන වගේ නායකයෙක්ද, කොහොමද යා කැප්ටන්සි එක ලබා දුන්නේ කියලා. යා ක්‍රීඩා කරපු එකක කණ්ඩායම් වලට ඉතින් දැන් මේ තරුණ ක්‍රීඩකයා ඉමර්ජින් ටීම් එකේ නායකත්වය දරනවා. අපි දන්නා යට වඩා එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ඉන්නවා. අවිෂ්ක ෆර්නැන්ඩෝ, චාමික වගේ එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ඉඳද්දි තමයි ඔහුට මේ නායකත්වය ලබා දෙන්නේ තියෙන්නේ. කියන්නේ අනිවාර්යයෙන්ම සිලෙක්ටර්ස්ත් දැකලා තිනවා මෙයාට මොකක් හරි හොඳ ෆියුචර් එකක් තියෙනවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මෑන් විත් බිග් හાર્ට් එයා මෙතනට ඇවිල්ලා තියෙන්නේ නිකන් ඉන්න නෙමෙයි, මෙතන රූල් කරන්න. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් දැනගන්න ඕනේ යාව හොඳට ප්‍රොටෙක්ට් කරන්න. ප්‍රොටෙක්ට් කළ මේ මෑන් මැනේජ්මන්ට් කියන එක අපි දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ වෙන්නේ නැති එක දෙයක් තමයි මෑන් මැනේජ්මන්ට් කියන එක. මෑන් මැනේජ්මන්ට් කියන එක ඉතාමත් හොඳින් සිද්ධ වෙන්න ඕනේ දුනිත්ව අපි ඉස්සරහට අරන් යන්න ඕනේ. යව ෆියුචර් කැප්ටන් කෙනෙක් විදිහට අයිඩෙන්ටිෆයි කරගෙන එයාට ඒ ලබා දෙන්න ඕනි හැම දෙයක්ම අපි ලබා දෙන්න. මම දැන් ඒක ලබා දෙලා තියෙනවා. ඉමර්ජින් ටීමේ කැප්ටන් කළා අවුරුදු 20න්. ඒකයට ලබා දෙලා තියෙන එක්ස්පීරියන්ස් ප්ලේයර්ස් ඉඳද්දි. ඒකට එයා පෙන්නලා තියෙනවා එයා මොන වගේ නායකයෙක්ද කියන එක. ඒ වගේම තමයි ප්‍රෙස් කොන්ෆරන්ස් එක වෙලාවදී සමහර පෝස්ට් මැච් ප්‍රසන්ටේෂන් එක වෙලාවදී අහද්දි පර්ෆෝමන්ස් එක ගැන කමෙන්ටේට අහද්දි මෙයා කියනවා ඔව් මගේ බෝලර්ස් ඉතාමත් හොඳට පර්ෆෝම් කරා කියලා. මෙයා ලහිරු සමරකෝන් ගැන, ඒ වගේම ප්‍රමෝද් මදුෂාන් ගැන, මේ කට්ටිය ගැන මෙයා කියන්න ගන්නවා. එතකොටම කමෙන්ටේට කියනවා ඇයි ඔයත් කල්ලු දෙකක් දවා ගත්තා, ඔයා ගැනත් කතා ගන්න ඕනේ කියලා. ඉතින් අර පරහිතකාමි නායකයෙක් කියන්නේ නායකයෙක් සමහර වෙලාවට තමන්ගේ දේවල් කියන්නේ නැහැ. තමන් මෙච්චර දෙයක් කරා, එයාට කියන්න තිබ්බ ඔව් අපි මිඩල් ඕඩර්ස් වල හොඳට බැට් කරා, පසුදුයි සහනුයි හොඳ ෆවුන්ඩේෂන් එකක් ලේ කරා. එයා ඒක කියනවා. නමුත් එයා කියන්නේ එයාට අවසාන කරන්න පුළුවන් වුණා කියලා. තරගයේ හොඳට අවසානයක් කරන්න පුළුවන් වුණා කියන එක එයා කියන්නේ නැහැ. ඒතර එයා ආගෙන කතා කරන්නේ නැහැ. බෝලිං උනිත් එයා කියන්නේ නැහැ මම නායකයා විදිහට පළවෙනිව එක බෝල් කරා. එයාට තමයි හැකියාවක් ලැබෙන්නේ තිරසගේ පළවෙනි කඩුල්ලයි අවසාන කඩුල්ලයි දෙකම දවා ගන්න. ඉතින් එයා ඒක කියන්නේත් නැහැ. හැබැයි කමෙන්ටේටර් ඔළුවේ තියෙන හින්දා කමෙන්ටේටර් දන්නින්ද එයා අහනවා ඔයත් කඩුව දෙකක් දවා ගත්තා, ඔයත් මෙහෙම පර්ෆෝම් කරා කියන කමෙන්ටේටර් අහනදි ඒකට තමයි මෙයා හිනා වෙන්නේ ඔව් කියලා. ඉතින් ඕක තමයි අර අර කැප්ටන්සි ක්වාලිටීස් කියලා කියන්නේ. තමන් ගැන තමන් කතා කරන්නේ නැහැ. ඒක අනෙක් කට්ටිය අයිඩෙන්ටිෆයි කරගෙන අයින් කට්ටිය තමන් ගැන කතා කරයි. ඒකත් එක්ක මම මේ Facebook එකේ දැක්ක පොඩි ස්ටේටස් එකක් මගේ යාළුවෙක් දාලා තිනවා දුලීප ඉද්දකොට. ඉතින් මේක කියවුවාම මටත් මේ දේ ඇත්තටම ක්ලික් වුණා. මේ දේ මන්දනේ මමත් මේ වගේ ගම්ම පෝස්ට් කරා. ඉතින් මෙතන කියවෙනවා අන්තිම මාසයේ ඇතුළත අපි ජාත්‍යන්තර පිරිමි ක්‍රිකට් වල නායකයෝ 3 දෙනෙක් අත් දැකලා තියෙනවා. එක්කෙනෙක් 35 හැවිරිදි දිමුත් කරුණාරත්න, එක්කෙනෙක් 31 හැවිරිදි දසුන් ශානක, අනිත් කෙනා 20 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ. කියන්න දුකයි අර වයසින් පරිණත උඩ දෙන්න මේ අවුරුදු 20 පොඩි එකා එක්ක බලද්දි හාල් කෑලි. දුනිත් වෙල්ලාලගේ a man with a big heart. බවත් අපිට හිත හැදෙන්න දෙයක් කරපම් පුතේ. මේ ක්‍රිකට් දෙන එක මැච් බලලා දැන් ඇති වෙලා. ඉතින් ඒක තමයි කියන්නේ. අපිට අර ක්‍රීඩකයෙක් දැක්කම යාගේ වයසද, යාගේ මොන කණ්ඩායමකද කැප්ටන් කරන්න කියන එක ඒක අදාළ නැහැ. අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මෙයා මොන වගේ ක්‍රීඩකයෙක්ද, අනාගතයේ මොන වගේ ක්‍රීඩකයෙක් වෙයිද කියන එක ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඒ හැකියාවක් මන්දන ගොඩක් කට්ටියට තියෙනවා. ඉතින් අවුරුදු 20ක් වුණත් එයායේ පෙන්නලා තියෙන ක්වලිටීස්, එයා ගන්න ඩිසිෂන්ස්, මේ හැම දෙයක්ම අර ක්‍රීඩකයන්ට වඩා හොඳයි. ඉතින් අර මම කම්පෙයා කරලා තිනවා කලින් දිමුත්ගේ කැප්ටන්සිත්. අපි දන්නවා පොඩ්ඩක් ඩිෆෙන්සිව් ටෙස්ට් ක්‍රිකට් වල ගොඩක් ඩිෆෙන්සිව් අපි මැච් එක ස්ලිප් වෙන්න දෙනවා. ඒක කමෙන්ටේටර්ස් වවා කියලා දිනවා. අනිත් ඔපොසිෂන් එකේ අතට තරගය දීලා තරගය යන්න ඉඩ හරිනවා කියලා. ඉතින් මේක තමයි දුනිත්ගේ ඒ නායකත්වයේ කතන්දරේ. අනිවාර්යයෙන්ම අපි අනාගතයට තියාගෙන ඉන්න ඕනේ ක්‍රීඩකයෙක්. ඉතින් බලන් ඉමු සෙමි ෆයිනල් එකේදී මොන විදියට අපි පර්ෆෝම් කරයිද කියලා.